කොහොමද? හොඳයි. ඉතින් මෙතන හොඳයි නේ? මෙතන හොඳයි. ඉතින් මේ වගේ තැනක ප්‍රැක්ටිස් කරද්දී පුඩි වෙනසක් තේරෙනවා. මේව තමයි ඉතින් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඉතින් ඉතින් මොනවද තොරතුරු? තොරතුරු කියන්නේ ඉතින් තාත්තිලාව. ආවද? ඔව්. හැබැයි ඉතින් එයා අපහු යයි. ඒක? දන්නේ නැහනේ. මං ඕ ඉතින් අහන්න යන්නේ නැහනේ. එයාගේ බිස්නස් ටුවර්ස් නේ. මේ අපිටත් තෑගිනවද දන්නේ නැහනේ. හපෝ එයා රට යන විදිහට තෑගි ගෙන්න කියොත් එයාගේ පඩියම ඉවරයි. ඒ වෙනකොට මං ඕ ගලන්න තෑගි දෙන්න. හරි මේ අපි වැඩේට බයමුද? මොකද්ද අනේ චුට්ටක් කතා කරන්න බැරිද? ඉතින් කතා කරන්න නම් බැරි කමක් නැහැ. අපි සල්ලි ගෙවන්නේ කතා කර කර ඉන්න නෙමෙයි. අපේ මෙයාගේ සැර. හරි හරි බානුකෝ ඔයා යන්න. මට ඕනේ මෙයාගේ කතා අහන්න. බ්‍රවුන්ස් විශ්වාසයෙන් එන බ්‍රවුන්ස් ටැෆි රත්තරන් ටැක්ටරි. එන්න ඔබත් අදම කීල් සමග දස ලක්ෂපතියෙකු වන්න. හලෝ හලෝ සරණි. ඔව් සරණි තමයි. මොනවද කරන්නේ? මූද දිහා බලාගෙන ඉන්නවා. මූද දිහා බලන් මොනවද කරන්නේ? කුත් නෑ ඔහේ බලාගෙන ඉන්න. ඔය ආදරයට මොනවද කරන්නේ? මුකුත් නෑ. සමහර විට මං රැටත් මෙතනටම වෙලා ඉඳීවි. ඇයි? නෑ ඉතින් දැම්මට කරන්න දෙයක් නෑනේ. වෙන දේවල් බලන් ඉන්නවා රෙන්නේ. ඇත මූද නැව් යනවා නැව් එනවා මාත් ඉතින් ඒ ඔක්කොම බලාගෙන ඉන්නවා. ඔයාට පුළුවන් ද අද රැට මාත් එක්ක ඩිනර් වලට එන්න? ඩිනර් වලට එනවා? ඔව්. මොනවාද ඩිනර් වලට එනවා කියන්නේ? ඩිනර් වලට එනවා කියන්නේ මාත් එක්ක කෑම කන්න. ගෙදරටද? නෑ නෑ අපි හොටෙල් එකකට යන්න. අනේ මං හොටෙල් වල කන්න දන්නේ නෑනේ මහත්තයා. Thank you. හයි මහත්තයාට. අයියෝ නෑ ඔයා පහුගිය දවස් ටිකේ මට මහත්තයා කියලා කතා කරේ නෑනේ. ඉතින් මහත්තයාමනේ මට කිව්වේ මහත්තයා කියන්න එපා කියලා. ඔතේ වුණාට ඔයා එක නැවැත්තුවේ නෑනේ. එතකොට මහත්තයාට ඕනේ මම මහත්තයයි කියලා කියන්නද? හරි හරි අපි ඒක පස්සේ කතා කරමුකෝ. මට කියන්න ඔයා හවස එනවාද කියලා. මං අයියාගෙන් අහලා කියන්නම් මහත්තයා. මේ අයියට මේ දවස්වල හරියට වැඩ. නෑ නෑ අයියා ඕනේ නෑ. මං කියන්නේ ඔයාට එන්න කියලා. තනියම? ඔව් ඉතින් මාත් එක්ක රෙස්ටුරන්ට් එකට යන්න හොටෙල් එකට. මහත්තයා ඒකට මට ගෙවනවා? දැන් ඔබ තාම ඉවර නැද්ද? ගනුදෙනුව තාම ඉවර වෙලා නෑනේ මහත්තයා. ඉතින් මං ඔයාට දුන්න සල්ලි ඔක්කොම ඔයා මට දුන්නනේ. මම දුන්නයි කියලා මහත්තයා ගනුදෙනුව නතර වෙලා නෑනේ. හරි හරි ඒක නතර කරන්න තමයි ඉන්නේ කියන්නේ. ඒක හරි හරි ඔයා එන්නකෝ. ආවට පස්සේ මම ඒ විස්තර කියන්නම්. මං අයියාගෙන් අහලා කියන්නම්කෝ. හරි මට ඉක්මනට කෝල් එකක් දෙන්න. මම රෙස්ටුරන්ට් එකේ ටේබල් එකක් රිසර්ව් කරනවා. මං තියන්නද මහත්තයා? හරි එනවා. මට ඉක්මනට කියන්න. බයි. Oh, yeah.
වසරක ස්ථාවර තැන්පතු සඳහා පෑන් ඒෂියා බැංකුවෙන් 7% ඉහළම පොලියක්. කොස්ටියුම් සාබන් තාම හරියට සෙට්ුන් නැත්තේ. ඈ බං ඔය අපිට තියෙන ඒවා එහෙම මේ මික්ස් කරලා ගමු. ඒව නම් හිතන්න ඕනේ. ඒ කියන්නේ එක විදිහකට නෙමෙයි දඳින්නේ. නෑ නෑ මට ඕනේ හිපි ස්ටයිල් එක. ජිප්සි බං ජිප්සි ජිප්සි. මේ උදේම පටන් ගන්නත් තියෙන ඒ බං සීන් එක. දවසෙන් ගහ ගන්නත් මේ ඔබ. ඔව් ඒක නම් අත්‍යවශ්‍ය. මේ මාත් ඉන්නවනේ song එකේ. නැතුව ඔය අනිවාර්යයි. මම මොනවද කරන්නේ? අපි පොඩි story board එකක් ලියාගෙන තියෙනවා මේ හිමිට කතා කරගමු. එතකොට මගේ costumes එහෙම? මේ අර hip නෑ gypsy gypsy නේ බා. gypsy නු. gypsy. මම Google search කරලා බලන්නම්කෝ. අපේ රාදේ කලින් කිව්වනම් ලෑස්ති කරගන්න තිබ්බා. මේ අපි කෝකටත් සිමෙන්ති බංකුවේ ටිකක් බලමුද? සිමෙන්ති බංකුවේ ඒ මොකද්ද? ඒක තමයි අපි හිට කියන සින්දුව. ආ. ගමුද? ගමු. මොඩි වෙනස් හැඩයකට ගාමු. ස්ලෝ එක. මං කතා කරන්නද අධිකාරියට? ඔයා කොහොමද කතා කරන්නේ? ඔයා බොරු නමකින් කතා කරනවද? එහෙමත් නැත්නම් රෙහාන්ගේ වයිෆ් විදිහට කතා කරනවද? මං රුක්ෂාන කියලාම කතා කරනවා. කොහොමද ඉතින් යා රුක්ෂාන කියන්නේ කවුද කියලා දන්නව ඇතිනේ. ඉස්සෙල්ලම මම මාව ඉන්ට්‍රොඩියුස් කරලා දෙනවා. ඊට පස්සේ රෙහාන් මට කරපු ඒවා ගැන කියනවා. මං ගලවන්නම් ඊට පස්සේ යාගේ වෙස් මූණ. ඔව් ඉතින්. ඔයාට කියන්න තියෙන්නේ මම තාම ඩිවෝස් එක දීලා නැහැ. සරණිගේ මැරේජ් සර්ටිෆිකට් එක බොරුවක් කියලා. ඔයා හිතනවද ඔය ගෙදරින් ඉන්න කෙල්ල රෙහාන් අලු විහාරේ කසාද බැඳපු කෙල්ල කියලා? ඒක නම් මට තාම හිතා ගන්න බෑ. සමහර විට වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. හැබැයි මට එක දෙයක් කියන්න පුළුවන්. ඒ කෙල්ල ගමක අහිංසක කෙල්ලෙක් නන් නෙමෙයි. ඒක මට 100,000ක් ෂුවර්. මොකද කියන්නේ? අපි ගන්නවද දේවප්‍රිය අධිකාරිය කියන මනුස්සයට කෝල් එකක්? හැබැයි අපි කතා කළාට පස්සේ මිනිහා රෙහාන්ට කියයි ඔයා කතා කළා මෙහෙම කිව්වා කියලා. ඉතින් එයා මට මොනා කරන්නද? එයාට දැන් මට කරන්න පුළුවන් දෙයක් නෑ වත්සලා. අනිත් එක මම රෙහාන් අලු විහාරයට කියලා තියෙන්නේ මට කරපු වටේට වන්දි ගෙවන්න සිද්ධ වෙයි කියලා. එහෙනම් ඉතින් ඕන දෙයක් වෙන්න දෙන්න කියලා අපි කතා කරලා කියමු. රොහිනි කියන විදිහට ඒ ගෙදර කිසිම කෙල්ලෙක් නැත්තම් අපි කියමු ගෙදරට ගිහිල්ලා බලන්න කියලා. එහෙම වයිෆ් කෙනෙක් නැද්ද කියලා. ඊට පස්සේ ඉතුරු ටික අම්මලා පුතාලා බේරගනිනේ. එහෙනම් අපි දැම්ම ගමුද කෝල් එකක්? ඔව් ඉතින් පරක්කු කරන්න ඕනේ නෑනේ. හරි බලමුකෝ. අපිට ගහන්න තියෙන අන්තිම තුරුම්පුව මේක. අපි ඒකත් ගහලා බලමුකෝ. ගහමු ගහමු. ඔයාට තියෙන්නේ අලු විහාරේ එක ගේමක්. මට තියෙන්නේ අර සරණි කියන කෙල්ල එක ගේමක්. කොහෙන් හරි පෑදෙන්නේ පොටක්. ගෝබන් කෙල්ල කොහෙද? අන්න අරේ නානවා. නානවා?
යකෝ මේ හැන්දෑවි කවුද දන්නේ මේ ඇත්තමයි යෝයි මම මේ සීරියස් අහන්නේ අපේ කිට නිකන් පොඩි මානසික අවුලක් තියෙනවායි කියලා නිකන් හිතෙන්නේ නැද්ද නෑ මේ සිද්ධ වෙච්ච දේවල් දිහා බලපුවාම අනේ මන් දන්නේ නෑ වින්සන් අම්මා වෙලත් මට ඒ කියුමේ තවම හරියට තේරුම් ගන්න බෑනේ දෙමව්පියන්ට තමයි බං දරුවෝ තේරුම් ගන්න අමාරුම දරුවෝ හිතන දේ නෙමෙයි අපි හිතන්නේ අපි හිතන දේ නෙමෙයි දරුවෝ හිතන්නේ ඔන්න ඕකනේ වැඩි ඉස්සර වගේ නෙමෙයි දැන් ළමයි හදන එක හරිම අමාරුයි අමාරුයි කියන්නේ බයයි බං බයයි දැන් සමාජය සම්පූර්ණ වෙනස් වෙලා තියෙන්නේ හැම එකම පුදුම ආත්මార్థකාමිකම නැති තියෙන්නේ ඔක බලා ගන්න තියෙන හොඳම ක්‍රමේ තමයි බං හතරමන් හන්දියක කල ලයිට් වැඩ කරන්නේ නැති වුනහම හැම එකම දඟලන්නේ අනිකට කලින් යන්න එක එකත් එක තප්පර පහක් අනික වෙන ඉවසන්නේ නැහනේ අන්තිමේදී ඔක්කොම පටල ගන්නවා ඔක්කොම හිර කර ගන්නවා කාර් වල යන්නේ තු උගත් මිනිස්සුනේ ආත්මార్థකාමී කියනකොට උගත් නුගත් කියලා ભેදයක් නැහැ බං රජා හිඟන්න කියලා නැහැ ආත්මార్థකාමී එකක් කොහොමත් ආත්මార్థකාමී ආ අම්මේ මයි යනවා බණ්ඩි යන්න කොහෙ යන්නද බං මම්මේ යාළුවෙක්ගේ ගෙදර යනවා එද්දි පොඩ රෑවේය කවුද යාළුවා නෑ යන තැනක තොරතුරක් කියලා බලයන් නැත්නම් යන්න දෙන්නේ නැත්නම් යන්න දෙන්නේ ගෙදර නම්බරේ කියන්නද එහෙනම් හරි හරි නම්බරේ කියපන් නම්බරේ කියපන් 25න් 15යි 25න් 15 මොකද්ද බයි ඔය අඩු කරලා බලන්නකෝ 10යිනේ 10යි හරි 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 අනේ මොකද කියන්නේ ඕන් නෑ බං මේක අරන් ඵලයන් ජන කෙහෙල් මලක ඵලයන් වදනෝදි අදයි ආයේ යනවා නම් හරියට විස්තර කියලා යන්න ඕන ආ ඊට පස්සේ සමාවත් දෙන්න හරි හරි මයි යනවා මයි යනවා ඇයි 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 හරි හරි උඹ ගත පියානේ හිතාංකෝ ඒකේ ගියානේ 25න් 25න් 15 මේ ඉලක්කම් ටිකක් විතරනේ කිව්වේ පාරක් ගමක් මුකුත් කිව්වේ නෑනේ කවුද බන් දන්නේ බොරු ඇඩ්‍රස් දෙනවද කියලා ඔන්න ඔහේ ගියේ දැන් ඉස්සරහ ගියේ ගමන්නේ අද විතරක් යන ගමනක් නෙමෙයිනේ මේ මොනවා වුණත් දරුවන් අපි එච්චර දුරට වැඩිපුර විශ්වාස ගන්න හොඳ නෑ මොකද උන්ටත් අපි එපා වෙනවා දාඩිය දානවා බං මාත් නාගෙන ඉන්න පොඩ්ඩ මෙහර ඔබත් මාමයි බ්‍රෙක්ෆාස්ට් පාර්ට්නර් කරගෙන මාමයි බ්‍රෙක්ෆාස්ට් ක්‍රියාන්විතයට එක්වන්න මං එයාට කතා කරන්නද නෑ නෑ පාමි අපි කවුරුවත් එයාට කතා කරන්න ඕනේ නෑ එයාත් එක්ක කිසිම ආශ්‍රයක් ඕනේ නෑ අපිට මම ওই සේරම් විස්තරේ තාත්තට කිව්වා තාත්තා අරවින්දට කතා කරලා ඉතින් එයා මොකද කියලා තියෙන්නේ අරවින්දි තාත්තට කියලා තියෙන්නේ ජෙරාඩ් එයාට කිව්වයි කියලා ඔයත් එක්ක ෆෑ එකක් තිබ්බා හැබැයි දැන් නෑ කියලා ඔව් අරවින්දිත් ඒක මට කිව්වා පුතේ ඔයා කොහොමද මේක දැනගත්තේ අනේ මන්දා කවුද මන්ද මිනිස්සේ කරවින්දිට කතා කරලා කියලා තියෙනවා ජෙරාඩ් මාත් එක්ක ෆෑ එකක් තියනවා කියලා පස්සේ ඒ මිනිහයාම තමයි කියලා තියෙන්නේ කන්ෆරන්ස් වල කෝල් එකක් ගන්න කියලා. කන්ෆරන්ස් වල කෝල් එකක් ගත්තට පස්සේ දෙන්නම මාට්ටු. ආයේ නෑ බැන්න බැනිල්ලක්. මේ මිනිහයා මහචරා මිනිහෙක්නේ. ඔයත් එක්ක ෆෑ එකක් තියාගෙන ඉන්න ගමන් තාත්තගේ ඔෆිස් එකේ ඔපරේෂන් මැනේජර්ත් එක්කත් ෆෑ එකක් තියාගන්න මේ මිනිහට ලැජ්ජිත මන්ද? මට හිතෙනවා අම්මට කතා කරලා පුතා ගැන කියලා දෙන්න. නෑ නෑ අම්මි එක අතකට හොම වෙච්ච එක හොඳයි. දැන් මට මගේ නිදහසේ වැඩක් කරගන්න පුළුවන්. දැන් ජෙරාඩ් මොකද කියන්නේ? එයා මොනවා කියන්නද අම්මි? හැබැයි අම්මි මේ කිඩ්නැප් කරපු සීන් එකට ජෙරාඩ්ගේ සම්බන්ධයක් තියෙනවා. ඒ මිනිස්සු කිව්වේ ජෙරාඩ් කියලා නමක්. මෙයාමව හෙව්වෙවත් නැහැ. මෙයා කියන එයාවත් කිඩ්නැප් කරා කියලා. ඔව්. තාත්තරත් ඔය විදිය කතාවක් කියලා තිබ්බනම් තමයි. මහාචරා මිනිසෙක් අම්මි අර බානුකලටත් මෙයා පෙන්වන්න බෑ බානුක කවුද බානුක ආ බානුක කියන්නේ ජූඩ් එයාට මං විතරයි ජූඩ් කියලා කතා කරන්නේ අන්තිමට ඉතින් මමත් බානුක කියන්න ගත්තා බානුකලත් එක්ක බලද්දි ජෙරාඩ්ගේ පැත්ත පලාතකින් තියන්න බෑ ඉගුරු කරදු මුංගු තුල්සි සහ කුරුඳු වල යහකුණේන් Lauchi Ginger Plus.
මට උඹ ගැනත් සැකයි. හරි ඩාලින් අපි යන් අපි කඩු තෝම අරන්ගින් අරකිට ගේමක් දෙමුයි කිව්ව මිනිහා. මොකද මේ එකපාරට මේ ගේම් එකට පස්ස ගන්නෙ? හ්ම්? උඹට අරන් දුන්නද එදා වගේ පගාව? ඔන්න කිව්වා ඉතින්. පගාව දුන්නම මම මොකද කරන්න ඩාලින්? දැන් එදා බණ්ඩලා පගාව දුන්නේ නැලා මං ඩාලින් ගෙල්ල දුන්නනේ. හා නැද්ද? හරි එනම් මට ඇත්ත කියන්. උඹ මොකද මේ ගේම් එකට මෙච්චර පස්ස ගහන්නේ? පස්ස ගහන්නේ නිකන් කේන්ති අරගෙන තේරුමක් නැති හින්දා. ඉස්සල ඉවසන්න ඕන ඩාලි. මම මේ උත්සාහ කරන්නේ අර බණ්ඩ හම්බ වෙන්න ගිහිල්ලා කොහොමාරි 1470 ගන්න ඕන. මං ගිහිල්ලා ආගෙන එන්නම්කෝ. කවද්ද දෙන්නේ කීයක් හරියටම දෙනවද කියලා? නෑ ඩාලි. එක්කෝ කීයක් දෙනවද කියලා අහන්න ඕනේ නෑනේ. උ දෙනවා කිව්වනේ. මං ගිහිල්ලා ආගෙන එන්නම්කෝ. හරියටම දවස කවද්ද කියලා? දෙයි දෙයි මෙන් කියලා බලන් හිටන්. නොදුන්නොත් නම් ඉතින් මමයි ගේමට බහින්නේ ඩාලි. දැන් අපි බණ්ඩලෑ ගෙදර ගිහිල්ලා කේලංකෝ කියලා අපිට හම්බෙන මගුලක් නැහැනේ ඩාලින්. අපි ට්‍රයි කරන්න ඕන මේක පාවිච්චි කරලා ගානක් කඩාගන්නේ කොහොමද කියලා. තියෙන අවසාන තුරුම්පුවත් ගහලා දැම්මම අපි ලොස් වෙනවා ඩාලින්. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඊට පස්සේ මං අම්මා පවකු මරාගෙන මැරෙනවා. බොරු කතා කියන්නේ නැතුව ඉන්න ඩාලින්. මම යන්නම් බණ්ඩලෑ ගෙදර. මං ගිහිල්ලා ෆයිනල් වර්ඩ් එක අරන් එන්නම්කෝ. ඒක අවුල් වුණාද මං බහිනවා ගේමට. එච්චරයි. Browns විශ්වාසයෙන් එන Browns Taffy රත්තරන් ටැක්ටරි. Dove conditioners will add the moisture lock system තෙතමනිය රඳවා සුසිනිඳු freeze protected කෙස් කලමක් ලබා දෙයි. අල්ල බංකුවා. මේ සරපුල හැටි බලපම් බන්ටි. කොමේ සිරපු තියනේ සෝදලා ආයේ පාවිච්චි කරන්න බා. හැටි බලපන් මේවල. මේ මං ওই සිරපු පාවිච්චි කරන් දන්නේ නැහැ. ඈ බා. අර ජූඩ කියනවා වගේ ඔක්කොම ප්‍රොටෝක් දීලා දැන් මොකද්ද මේ කරන වැඩේ තේරුම? ඈ? අතේරිය නම් අතේරිය වගේ ඉන්න ඕන. මෙතන මේ අරකයි මේකයි කියලා ඔක්කොම කියලා ඌ කෝල් ලැබ් දීලා මෙඩිනේකට එන්න ගිහුව ගමන් මේ කියනවා පාට කරගෙන. උඹ නම් මහා ඉරිසියාකාර බූරුවෙක් බා. ඉරිසියාකාර ඉරිසියාකාර නෙමෙයි යකෝ මං කියන්නේ වචන දුරනේ වචන ඉදිරිය තියෙන්න ඕන මේ අර මචං ඉන්ද්‍රාණි බෝකොඩගේ සින්දුවක් තියෙන්නේ පෙම්කල වරදට මට වද දෙන්නේ පෙම්කල හදකින් නොවන නිසා කියලා පෙම්කල වරදට මට වද දෙන්නේ පෙම්කල සිතකින් නොවන නිසා අයියන්ඩියේ මට සමාව දෙනු මැන ආදරයේ සුව දෙනුනු දිනේ ආදරයේ සුව දෙනුනු දිනේ ඒ මේ තව ඇඟිලි දෙකක් ඉතුරුයි යන එන හමුවන මග අහුරාලා ආදරයක් වැලකිය හැකිදෝ නොපෙනෙද ඔහුගේ දෙපතුල මාහිත නොපෙනෙද ඔහුගේ දෙපතුල මාහිත සැනසෙනු මේ රැකවල් බිඳදා සැනසෙනු මේ රැකවල් මේ රිහාන් කතා කරනවා. හලෝ මහත්තයා. හලෝ සරණි. ඔයා ලෑස්ති වෙන ගමන්ද? ආ මේ ලෑස්ති වෙන ගමන් ඉන්නේ. හා. මම මේ අඟුලහනට ඇවිල්ලා ඉන්නේ. එදා ඔයාව ඩ්‍රොප් කරපු තැනට. මෙතන රේල් පාරෙන් පැනලා නේද ගෙදරට එන්න ඕනේ? මහත්තයා. රේල් පාරෙන් පැනලා කොතනද දෙන්න ඕනේ මේ මහත්තයා ඉන්නකො මං එන්න නෑ නෑ මං එන්න මට පුළුවන් නෑ නෑ මහත්තයා මේ ඒ උනාට මං එන්නකො මේ රිහාන් එනවා මොකද කරන්නේ යන්නේ රේල් පාර පයින්නවලු හලෝ හලෝ සරණි හලෝ
මලගේ අම්මගේ විනෝදාශය තමයි මරං කන එක. මාව මරං කෑවේ නැත්තම් අඩුම ගානේ කුකුලෙක් හරි මරං කරනවා. මම රේල් පාර ළඟට ඇවිල්ලා ඉන්නේ. එතන මේ ලෑලි ගෙවල් ටිකක් තියෙනවා. එතනින් කොයි පැත්තට දෙන්න ඕනේ? ඔව් මොකටද මම උඩ එන්න කිව්වේ? මන් දන්නේ නෑ බං එනවයි කියලා. ගහන්න බං. 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 ගහන්